ඉතින් මේ නායකත්වය තුළ මං ලොකු දුර්වලකමක් දකිනවා මේ රටේ. මේවට අවංක නැහැ. මේවට අවංක වෙනවා නම් අපිට මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට යම්කිසි පොරොන්දුවක් දෙනවා නම් ඒ පොරොන්දුව ඒ අය බලයට පැමිණියොත් ඉෂ්ට කරයි කියලා. නමුත් අපිට අපි එක වතාවක් අත පුච්චගත්තා, රැවටුණා. ඒ නිසා ඒක කියන්න ඕනේ. මම රැවටුණා. මම ඒක සිරස මාධ්‍යයේ අර ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරපු වෙලায় මම ඒක පිළිගත්තා, මම රැවටුණා කියලා. අනිත් එක මට දොස් කිව්වා සමහර, දැන් ඔය රජයේ ඉන්න ඇමති කෙනෙක් මට හොඳටම දොස් කිව්වා. මම මේ කතෝලික ඡන්ද මේ ඒ පැත්තට හරවලා දුන්නා කියලා 5%. මේ නරක වචනත් පාවිච්චි කරමින් මට දොස් කිව්වා. නමුත් එයා දැන් ඒ රජයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් වෙලා එතනට වෙලා ඉන්නවා. ඉතින් මම මට ඉතින් මේවා ගැන කියලා වැඩක් නැහැ. ඉතින් අපේ දේශපාලන නායකයන්ගේ ගතිගුණ ගැන ඇත්තටම අපි කලකිරෙනවා මේ විදියට හැසිරෙනවා. ඔව්, ඒක තමයි. ඉතින් ඒ කියන්නේ මට වාචිකව පොරොන්දුවක් දුන්නනේ, මට සහ අපේ කතෝලික රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන්නා ගෝඨාභය මහත්මයා මේ බලයට ආවට පස්සේ මේක සම්පූර්ණයෙන්ම විමර්ශනය කරනවා කියලා. නමුත් ඒ විමර්ශනය සිදු වුණේ නැහැ. ඒක විශේෂයෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව බාරගත්තට පස්සේ ඒක පස්සට ගියා.